ශිපසේන 2019 ජාතික විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ අපි මේ එකතු වෙන්නේ බයෝටෙක්නොලොජි කියන ප්‍රදර්ශන කුටියත් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා බලමු මෙතන අපේ ඉන්න රජරට විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කීප දෙනෙක් අපි අහලා බලමු මොනවද ඔවුන් ඉදිරිපත් කරන්න කියලා මුලින්ම ඔබගේ නම සඳහන් කළා මම ටෙලනි රණවීර රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණයේ පීඨයේ බයෝ ප්‍රොසෙස් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි අපි අද ආවේ මෙහෙම හොඳයි මොකද ඇත්තටම මෙතන වෙන්නේ මෙහෙමයි අපිට මේ මේ තියෙන්නේ ෆොටෝසින් කියන මැෂින් එක මේ මැෂින් එක අපිට හම්බ වෙන්නේ මිෂිගන් ස්ටේට් යුනිවර්සිටි එකෙන් අපි ඒගොල්ලෝ කරන ප්‍රොජෙක්ට් එකක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ මැෂින් එක හම්බ වෙන්නේ මේ මැෂින් එකෙන් වෙන්නේ දැන් අපි හැමෝම දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාකයට අත්‍යවශ්‍ය දෙයක් ප්‍රභා සංශ්ලේෂණය නැති වුණොත් අපිට ඵලදායක ලැබෙන්නේ නැහැ ඒත් අපිට සාමාන්‍ය වෙන විදිහ නම් මේ ලැබ් එකකට ඇවිල්ලා තමයි ප්‍රභා සංශ්ලේෂණය කොහොමද කියන ඒ ප්‍රැක්ටිකල්ස් ඔක්කොම කරන්නේ. හැබැයි මේ මැෂින් එක නිසා අපිට පුළුවන් ෆීල්ඩ් එකට ගිහිල්ලාම ඒ ප්‍රභා සංශ්ලේෂණය අදාළ හැම සාධකයකටම සංඛ්‍යාත්මක තත්ත්වයන් එකතු කරගන්න. ඒකදී හරිම පොඩි දෙයක් වෙන්නේ ෆෝන් එක හැමෝගම ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. ෆෝන් එකට අපි ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා ෆොටෝ සින් කියලා. මේ ඇප් එක සහ මේ මැෂින් එක දෙක බ්ලූටූත් වලින් පෙයා කරලා තමයි ඒ එතන දත්ත ටික මේ ෆෝන් එකට ලබා ගන්නෙ. මේකේ කරන්නේ දත්ත එක්ස්ට්‍රැක්ට් කරන එක. ඒ දත්ත ටික අපිට ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන් මොනවාගේද කියලා. ඒ කියන්නේ මේකේ පහසුව ගොඩක් රිසර්චර්ස්ලට තියෙනවා. මොකද මේ අපිට පුළුවන් ඉතින් ෆීල්ඩ් එකට ගිහිල්ලාම මේ ඔක්කොම රිසර්ච් කරගන්න අනිත් දේ තමයි දැන් මේක ලංකාවේ මේ මැෂින් එක අපිට විතරක් තිබුණා නේද? මේක ලෝකේ පුරාම හැමෝම දන්න මැෂින් එකක්. ඉතින් අපිට පුළුවන් ලෝකයේ අනිත් රටවල කරපු රිසර්ච් උත් මේ මේ ඇප් එකේම ලබා ගන්න. එතකොට පුළුවන් ඒ රිසර්ච් සහ අපි කරපු රිසර්ච් අතර ඕන කරන දත්තේ වෙන් ලබා ගන්න. ඒ වගේ පහසුකම් ගොඩක් මේ මැෂින් එක තුලින් අපි ලබා ගන්න පුළුවන්. හොඳයි අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරන් යන් ඔබගේ නමත් සඳහන් කළා. මම හෂිනි කල්හාරි. ඔබගේ නම? මම විකුම්. මම කීර්ති ජයලත්. හොඳයි මම දැනගන්න කැමති මේ ශිල්පසේන 2019 ජාතික විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ මොන වගේද වැදගත් වෙන්නේ විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මොන වගේද වැදගත් වෙන්නේ? ඇත්තම මම මේ දිගන්නේ බයෝටෙක්නොලොජි. දැන් මේ ආශ්‍රිතව මම ෆීල්ඩ් එක ගොඩක් කට්ටිය අඳුරගත්තා. ඒ වගේම මගේ අනාගත يعني ජොබ් ෆීල්ඩ් එක නම් ගොඩක් දේවල් මෙතනින් මේ ලබා ගන්න පුළුවන් වුණා මට. හොඳයි බොහොම ස්තුතියි. අපි තවත් ප්‍රදර්ශන කුටියක් එක අහමු එමු සමු ගන්නවා. බණ්ඩාරනායක පරිශ්‍රයේ සිට ස්තුතියි. හොඳයි අපි මේ අවස්ථාවේ එකතු වෙනවා ජෛව තාක්ෂණ වේදයේ පිළිබඳ ප්‍රදර්ශන කුටිය 2019 ශිල්පසේන ජාතික විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද ඔවුන්ට ඉදිරිපත් කරන්න කියලා. ප්‍රථමයෙන්ම ඔබගේ නම සඳහන් කළා? මම වගීෂා ශාමින්දි. හොඳයි මොකද ඇත්තට මෙතන වෙන්නේ? මෙතන අපි කරලා පෙන්නනවා ඒ කියන්නේ ලැබ් එකක නැතුව සරල ක්‍රමයකට ස්ට්‍රෝබෙරි එකකින් DNA නිස්සාරණය කරගන්න විදිහ. හොඳයි අපි ඉස්සරහට ගිහලා බලමු මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා මෙතන. අපි මේක තුලන්නේ ශිල්පසේන 2019 ජාතික විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ ITI ආයතන විසින් පවත්වාගෙන යන ප්‍රදර්ශන කුටියත් එක්ක. මුලින්ම ඔබගේ නම සඳහන් කළාද? මම දිනුකා මනතුංග. අපි මෙතන කරන්නේ යන්නේ සෙල්ෆි කියලා කියන්නේ අපි normal ගන්න සෙල්ෆි නෙමෙයි. මෙතනදී අපි කරන්නේ කෙනෙක්ගේ සෙල්ස් අපේ කැමරාවේ ලෙන්ස් එකට කැමරාවට ඇටච් කරන පොඩි ලෙන්ස් එකක්. ඒ ලෙන්ස් එකට ඇටච් කරලා අපි ඒ සෙල්ස් ටික ඔබ්සර්ව් කරනවා. ඒක තමයි මෙතන සාමාන්‍යයෙන් වෙන්නේ. අපි ඉතින් කෙනෙක්ගේ චීක් සෙල්ස් අරගන්නවා කොපුල් සෛල කියලා කියන්නේ. ඒව අරගෙන ඉවර වෙලා අපි සෙන්ට්‍රිෆියුජ් මැෂින් එකක් තියෙනවා. අපි ඒකට දාලා ඒකේ පෙලට් එක අපි අරගෙන පෙලට් එක තමයි අපි මයික්‍රොස්කෝපික් ස්ලයිඩ් එකකට දාලා ස්ටේන් කරනවා ෆුඩ් කලරින්. අපි normally කේක් වලට ගන්න ඩයි එක තියෙන අපි ඒක අරගෙන ස්ටේන් කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ හදාගත්තාම අපි ෆ්ලෑෂර් එකක් යටට තියලා අපේ ෆෝන් එකේ කැමරාවට මේ ලෙන්ස් එක ඇටච් කරනවා. මේ ලෙන්ස් එක ඇටච් කරලා ඉවර වෙලා අපි ફોකස් කරාම අපිට සෙල්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මෙතන. Thank you. හොඳයි බොහොම ස්තුතියි. අපි තවත් මෙවැනි ප්‍රදර්ශන කුටියක් එක්ක සමු ගන්නවා. බණ්ඩාරනායක පරිශ්‍රයේ සිට ස්තුතියි.